ඔව් ඒ ඉඩමේ ඒ ඉඩමට අපි ගියේ ඉඩමේ එක තැනක ගයක් හදනවා ඒ ඉඩමට ඔය කියන ඔය දරුවා කියපු ඉඩමට උඩින් තව ගයක් හදනවා ඒ කියපු ඉඩමට අල්ලපැටේ තියෙන්නේ රක්වානේ ආසන සංවිධායකතුමා රාමනායක මහත්තයා සමගි බල ජනවේගේ එතුමත් ඉඩමේ ගයක් හදනවා එතුමත් ඒක වගා කරනවා ඉතින් සාමාන්‍යයෙන් මේක රටේ සාමාන්‍ය ගම්මානවල තියෙන ඉඩම්වල මේ කොළඹ ගත්තමත් අපි දගෙනවා පාර යනකොට ගෙවල් හදනවා තාප්ප හදනවා මොනව හරි කරනවා අපි දගෙන ඒ වගේම ඉතාම සරල සිද්ධියක් පුජ්‍යලික ඉඩමක තමන්ට ගෙයක් හදාගන්න ඔය මිනිස්සෙක් ඉතින් ඒක නෑ මේක මම ඔබතුමාට ඕනනම් මට වාර්තා දෙන්න පුළුවන් මේ ඉඩම අට දෙනෙක්ගේ අතට වරින් වර ගිහිල්ලා තියෙනවා මම හැබැයි පුජ්‍යලික ඔයා කවුද කියලා මම දන්නේ නැහැ. අපිට ඕන උනේ මේ එතන සත්‍යතාවයේ පරිසර විනාශයක් වෙනවද? අපිට පුජ්‍යලයා තරාතිරම වැදගත් නැහැ. ඒක කරන්නේ ඇමතිවරයෙක්ද? ඒක කරන්නේ ව්‍යාපාරිකයෙක්ද? ඒක කරන්නේ ගමේ ඉන්න අහිංසක මිනිහෙක්ද? පරිසරය විනාශ කරනවා නම් ඒක ඇත්ත කියන්න ගියා මිසක් කාගේද ඉඩම කියන එක හොයන්න නෙමෙයි අපි එතෙන්ට ගියේ. සමාන වෙන්න පුළුවන්. ඉතින් නෑ මම අහන්නේ නෑ 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 මට ආරයිට් කලිය ගලා පස්සේ මේවා හරස් කරලා පුජ්‍යලක ඉඩමක මාලිගාවක් ගැහුවත් මොකද පුජ්‍යලක ඉඩමක මාලිගාවක් ගැහුවත් අපිට තියෙන අමාරුව මොකද්ද දැන් මේකේ අක්කර එකකට වැඩි නක් ඔව් ඒක විශ්තර යම් ව්‍යාපෘතියක් කරනකොට පරිසර අධින වර්තාවක් ගන්න ඕනේ ඔව් රාජ වෙන්න ඕනේ නෑ ඔව් මේ කොළඹ වත්තරමුල්ල ඔව් හැබැයි මට ඉතාම සරල උත්තරයක් දෙන්න ඕන එහෙම කරලා තියෙනවා නම් ඒකට වැරද්දක් කළා දෙන නිලධාරියෙක් කියන දඬුවක් ගන්න ඒක වෙනම කතාවක් නේ හැබැයි පරිසර වාර්තාව එතන ඉදිකිරීමේ වාර්තාවක් ගන්නවා කියන එක කැලෑ කපලද නැද්ද කියන එකට අදාළ නැහැ අපි මේ ගියේ මේ රටේ මේ දැන් කියන්නේ රටේ මේ ඒකට මේ ගේ හදන්න මේ සැලසුමට අනුමැතියක් ගත්තා කියන එක නෙවෙයි කියන්නේ රටේ කියන්නේ කැලෑ කපනවා කියලා අපි ගියේ කැලෑ කපනවද බලන්න ඉතින් මහා තේවත්තා හැබැයි අර මම මුලින් කෝගේ තේ ගහක් කැපුවද කියලා මම දන්නේ නැහැ මහා අවුරුදු ඒ තේ ගහ බැලුවම තේරෙනවා අඩුම අවුරුදු 35ක් ගිහිල්ලා අඩුම අවුරුදු 30 හැබැයි පුජ්‍යලක ඉඩමක ඔබතුමාට පුජ්‍යලක ඉඩමක් තියෙනකොට ඔබතුමාට ගෙයක් හදන්න බැරි කමක් නැහැ ඔබතුමාට ඒකේ මාලිගාවක් බැරි නම් ඕන එකක් හදන්න පුළුවන් ඒකට අපිට ප්‍රශ්නයක් නැහැ ඈ හරි මම අහන්නේ පුජ්‍යලක ඉඩමක මොනවා අපි හිතමු හොටෙල් සංකීර්ණයක් ගන්නවා කියලා අපි හිතමු ගුවන් තොටුපළක් ගන්නවා කියලා ඒ පුජ්‍යලක ඉඩමේ අයිතිකාරයා කැමති නම් හරි නෑ මං අහන්නේ සිරස මාධ්‍යෙන් කපන්න බෑ ඉතින් ඒ ඉඩමේ ගස් කපලා නෑනේ මම කියන්නේ මට එක එක එකක් පෙන්නන්න ඇල මාර්ගයක් ඒඩෙම හරස් කළාද එකක් පෙන්නන්න නෑ නෑ ඔබතුමා මම දන්නේ නැහැ මොකද සිරස මාධ්‍ය මං කියන්නේ සිරස මාධ්‍යෙන් පෙන්නන්නේ ඉන්දියාවේ වනේ ලංකාවේ පෙන්නන්න ඉන්දියාවේ පෙන්නවා අපි වට කොහොමද උත්තර දෙන්නේ ඔව් අර ස්වාමීන් වහන්සේ සිංහලාවේ අතුරුමෙන් දයාරතන මහඳුරෝ ගිහිල්ලා තිබුණේ ඉන්දියාවට ගිහින් මම ගියේ ඉඩම ඔයාලගේ සිරස මාධ්‍ය ආයතනයේ දරුවෙක් විසින් කිව්වා මහා කැලයක් කපනවා කියපු ඉඩමට අපි ගියා 11 දිනක් අපි ආරාධනා කරනවා ඔබතුමාලාට එතෙන්ට යන්න කියලා මේක මොකද මම ඒකයි කිව්වේ කොළඹ වීදුරු ගෙවල් ඇස්සේ සීතල කාමරවල ඉඳලා පරිසරය ගැන මත හදන මිනිස්සුන්ට අපි ඉල්ලනවා මහ පොළොවට පය ගහලා බලන්න කැලය කපනවද කියලා අර අනුර කුමාර කිව්ව එකට මම උත්තරයක් දුන්නේ අනුර කුමාර කියනවා වවුනියාවද 141500ක් අම්පාරේ කැලෑ කපනවා කියලා. අපි එතකොට හිතව ආහන්නේ අම්පාරයා කැලයක් නෙවෙයි. මිනිස්සු ඉන්නේවත් කපන්න වෙනවා. පොල් ගස්, දෙල් ගස්, කොස් ගස් කපන්න වෙනවා 141000ක් කපන්න. ඒ වගේ පට්ටපල් බොරු කිව්වම මාධ්‍ය ආයතන ඉතින් ඒව යනවා. ඉතින් ඒක නිවුස් එකක් ඕනේ අපි ඒක පිළිගන්නවානේ. හැබැයි ඒකට වඩා මං හිතනවා ඒකේ සැබෑ ඇත්ත හොයාගන්නවා නම් මං අර ඒකයි කිව්වේ අපි හදාගත්ත රට අපි හැමෝගෙම රට මේ වගේ බොරුවෙන් වංචාවෙන් කුමන්ත්‍රණ වලින් මේක පරා මේ රට වැටෙන්න දෙන්න එපා ඔය දැන් අපි දන්නවනේ ලෝකෙ වෙන රටවල් වලට වෙච්ච දේ ඒ රටම අපේ තුල ඇතිකරන්න ගොඩාක් අය උත්සාහ කරනවා ඒවට රැවටෙන්න එපා කියන ඉල්ලීම තමයි මම කරන්නේ breaking.lk